මහියංගණය බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය රජමහා විහාරස්ථානයට ආසන්න ඇලෑවේල ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ. අපරීක්ෂාකාරී ලෙස අධික වේගයෙන් දහවණය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ නතර කර තිබූ ත්‍රිරෝද රථයේ ගැටීමෙන් එහි සිටි එකම පවුලේ 4 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් මහියංගණය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 24 හැවිරි තරුණියක මියගොස් තිබෙනවා. විවාහ යෝජනාවකට අනුව හෙට දිනේදී මෙම තරුණිය බැලීමට තරුණියකු නිවසට පැමිණීමට නියමිතව තිබූ අතර ඒ සඳහා නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම පැමිණ සිටි අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට මුහුණ දුන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ 3 දෙනෙකු ගමන් කර ඇති අතර එහි රියදුරු පොලිසිය අත්අඩංගුවට ගත්තා. මුතුරාජවෙල සිට කොටගල කංජතෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ වෙත ඩීසල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගිනිගත් හේන පඹහින ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වුණා. ඒ හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට පැය 5ක පමණ කාලයක් බාධා එල්ල වුණා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන බීඩිකොළ කිලෝග්‍රෑම් 700ක් නාවික හමුදාව කල්පිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත්තා. ඒවා ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රාවක්ද සොයාගත් අතර ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව බහිරේ තබා ගැනෙනවා. නීත්‍යානුකූල අවසරයක් නොමැතිව විශේෂකාර්ය බලකායේ සහ පොලිසියේ නිලැඳුම් සන්තකයේ තබාගෙන අපරාධයක් සඳහා සැරසෙමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂකාර්ය බලකාය සඳහන් කළා. දෙවිනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා ගන්දර පොලිසියට බහැර දී තිබෙනවා. දමුල්ල ඇතා බැඳිවැව් ප්‍රදේශයේ පාසල් සිසුවෙකුගේ සිරුරක් වැවක පාවෙමින් තිබියදී පොලිසිය සොයාගත්තා. දින දෙකකට පෙර එම සිසුවා අතුරුදන් වැති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී පොලිස් නිලසුනකින් යොදා ගනිමින් මෙහෙයුම් සිදු කෙරුණු අතර ඒ අනුවයි පාසල් සිසුවාගේ සිරුර සොයාගෙනුනේ.